අද අරගෙන ආවා සුපිරිම සුපිරි budget earbuds දෙක. ඉතින් මේ earbuds දෙක රුපියල් 1600ක වගේ price point එකකට තියෙන කන් දෙක බිහිරි කරගන්න තරම් loud bass එකක් හොඳ audio quality එකක් තියෙන සුපිරිම budget earbuds දෙක. මේ විදිහට තමයි වට මේ බොක්ස් එක අතට ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මම තාම උඩ ස්ටිකර් එක අයින් කරලා නැහැ. ඉතින් මේකේ බොටම් එකේ වට තියෙනවා රබර් අයිටම් එකක් ඕපන් කියලා. ඉතින් ඒකව සාමාන්‍ය දකලා තියෙන කැමරා වල වගේ තියෙනවා මේ වගේ අයිටම් එකක්. ඒක ඕපන් කරාම වට USB port දෙකක් බලා ගන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් USB port එක සහ USB type B charging port එක. ඉතින් මේක USB type B වලින් charge කරන නිසා තමයි ඒකල charging cable එකක් දීලා තියෙන්නේ. ඒක සාමාන්‍ය කෙටි. ඒ වගේම මේකේ මේ තියෙන port එකෙන් ඔයාට ඔයාගේ phone එක එමණක් ඔයාගේ වෙනත් USB device එකක් ඔයාට charge කරගන්න මේ port එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක open කරාට පස්සේ ඔයාට ඇත්තට මේ display එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ parts දෙක එම නැත්නම් ear pieces දෙක මේකේ ලැබෙන්නේ නෑ මේක අස්සේ. ear pieces දෙක ඔයාට වෙනම box එකේ තමයි හම්බෙන්නේ. ඉතින් මේ ear pieces වල LR එම නැත්නම් left right කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ එකට මේක set කරද්දී සම කනට connect කරගද්දී අනිවාර්යෙන් ඒ left right හරියට තියාගන්න නැත්නම් මේක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔයාට පේනවා මෙන්න මේ වගේ ultra small තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දැන් මේක pair mode එකේ තියෙන්නේ. ඒක දැන් pair කරගත්ත හැකි. මෙතන මට මේ දෙකම අවශ්‍ය නැත්නම් මට එකක් තියලා අනිත් එක විතරක් පාවිච්චි කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේක මෙතෙන්ට plug කරපු ගමන්ම magnet තරහා මේක connect වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට display එක on වෙලා මේකේ main battery එකේ කොච්චර capacity එකක් තියනවද කියන එක සහ මේක battery එක charge ඉන්න charge වෙලා ඉවරයිද වගේ functions බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙකම මේ විදිහට plug කරවට බලා ගන්න ලා side දෙකෙන්ම ඒ විදිහට බැටරි සචාර්ජින් සිම්බල්ස් දෙකක් ලෝඩ් වෙනවා. ඉතින් ඔන්නයි වගේ තමයි මේක සිම්පල් බැලුවාම ඩිසයින් එක තියෙන්නේ. ඉතින් මොකද ලක්සරි ඩිසයින් එකක් තියෙනවා මේකේ. මොකද චාර්ජින් පෝට් එකක් සහ වැලියු ඇඩිෂන් ෆන්ක්ෂන් එකක් පිළිහොට ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් කේබල් එක තියෙනවා. ඉතින් මේක ෆුල් 100 දක්වා ෆාස්ට් චාර්ජින් ඇඩැප්ට් එකකින් වඩ පැය දෙකක් වගේ කාලයක් තුළ ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ කියන විදිහට නම් 6-7 ආවක් වගේ වට ෆුල් මේක charge කරගන්න පුළුවන් වෙනවා ඊය පීසස්. නමුත් මම experience කරපු විදිහට වට 4 වතාවක් වගේ ඊය පීසස් ටික ෆුල් charge කරගන්න පුළුවන් මේකේ තියෙන 100%ක් charge එක හරහා. ඉතින් මේක දැන් charge වෙලා ඉවර නිසා මම මේක දැන් plug කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේ වීඩියෝ එකේ audio quality එක. මම දැන් mic එකක් use කරනවාට පේනවා කෙලිම direct camera එකට තමයි කතා කරන්නේ. ඉතින් මම දැන් මේ mic එක wirelessly මම camera එකට connect කරගන්නවා. ඉතින් ඊට පස්සේ බලමු audio වල සිදු වෙන වෙනස මොකක්ද කියලා. හරි. ඉතින් මම දැන් මගේ earpiece එක connect කරගෙන තිනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මම කතා කරන්නේ මගේ earbud එක හරහා. ඉතින් දැන් වාට බලන්න පුළුවන් මොන වගේ ඔඩියෝ ඩිෆරන්ස් එකක්ද තියෙන්නේ මගේ නෝමල් කැමරා එකේ මයික්‍රෝෆෝන් එකේ සහ මගේ මේ Bluetooth earbud එකේ කියලා. ඉතින් මේක මේකේ තියෙන price point එකට හොඳ quality එකක් delivery කරනවද නැද්ද කියන එක ඔයාට බලා ගන්න පුළුවන් මගේ මේකෙන් ඇහෙන voice එකක් එක්ක. ඒ වගේම මේකේ audio sound quality එක ගැන ගත්තොත් ඒක නම් amazing. බොහෝ වෙලාවට 80% වගේ හොඳ බේස් එකක් තියෙනවා. ඊට පස්සේ හොඳ audio වල හොඳ quality හොඳ sound එකක් අපිට තියෙනවා. ඉතින් අපි බලුවොත් Dolby Atmos වගේ support එක තියෙන තරමට හොඳ quality audio එකක් මේකට output කරන්න පුළුවන්. ඉතින් මේකේ මම පොඩි encounter කරපු issue එකක් තමයි මේක අපි audio එක වැඩි කරන්න මේකේ
බේස් එක වැඩි වෙනවා. බේස් එක වැඩි වෙන්න වැඩි වෙනවා කියන්නේ බේස් එකේ සහ බේසික් වොලියුම් එකේ රේෂියෝ එක වෙනස් වෙනවා. ඒ කියනවා නෝමල් ඕඩියෝ එක අඩු මට්ටමේදී වගේ ඕඩියෝ එක 80%ක් බේස් එක 120%ක් තිරනවා. ඕඩියෝ එක 100%ක් ගෙනියද්දී බේස් එක 80%ට ඇවිල්ලා ඕඩියෝ එක 120%ට drop වෙනවා. අනේක තුලින් ඔයාගේ ඕඩියෝ එකේ quality එක අඩු වීමක් වෙනවා. ඒ කියන්නේ වාට අර ඔයාට හොඳ surrounded realistic sound experience එකක් ලබා ගන්න පුළුවන්. but ඔයාලට වීඩියෝ එකක් වගේ බලනකොට ඒකේ background music තියෙනවා නම් ඔයාට audio කතා කරන audio වලට වැඩිපුර ඇහෙන්නේ bass එක සහ sound effects වගේ තමයි. ඒක ඔයාට සමහරක් විට movie එකක් වගේ බලද්දි හොඳ experience එකක්, superior sound experience එකක් තියෙනවා. නමුත් අර ඒ ratio එකේ තියෙන පොඩි ගැටලුව නිසා අපිට අර ඒ වගේ අවස්ථාවක සමහර අපි මම්බ්ලින් එකක්, ඒ කියන්නේ මුමුණන වචන වගේ මූවී එක කියනවා නම්, එහෙම නැත්නම් අඩු ස්වරයෙන් කතා කරන වචන යනවා නම්, එන්නේ වචන අපිට ඇහෙන්න තියෙන සම්භාවිතාවය අඩු වීමකට මේ බේස් ලෙවල් එක වැඩිවීම බලපාලා තියෙනවා. හරි, ඉතින් මම ආයිත් බේසික් සවුන්ඩ් මූඩ් එකට ආවා. ඉතින් මට ඕනි උනේ මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට අරන් ගන්න, මම එක්ස්පීරියන්ස් කරපු එක්ස්පීරියන්ස් එක ඔයාලටත් ලබා දෙන්න, මේ ප්‍රොඩක්ට් එක වගාවටත් අරන් එන්න. ඉතින් මට ඕනේ මම එක්ස්පීරියන්ස් කරපු මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට අරන් දෙන්න. ඉතින් මේකට මට කිසිම ස්පොන්සර් කිරීමක් නැහැ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මම ගත්තේ ඩරාස් එකෙන්. ලින්ක්ස් වගේ දේවල් පල්ලෙහ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් බොක්ස් එකේ අපි දාලා තියෙනවා. ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් ඔයාගා තියෙනවා නම් Apple Earbuds වගේ high quality earbuds ඒවා එක්ස්පීරියන්ස් ඇත් එක මේ වගේ එකක් compare කරලා අපිට කියන්න මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද තියෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න තියෙන ඉතින් මේ කිසිම විදියකින් මට මේ බ්‍රෑන්ඩ් එකකින් ස්පොන්සර් කිරීමක් කරලා නැහැ. ඔයාගේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන් අපිත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම ඉතින් අපේ අලුත් වීඩියෝ එන හින්දා මේ වගේ වීඩියෝස්, තව විශේෂ වීඩියෝස් අපේ channel එකේ තියෙනවා. ඉතින් channel එකෙන් Damar Dragon Tech Officials කියලා YouTube එකේ search එකක් දැම්මෝ, ඔයාලා අපේ වීඩියෝස් සේරම බලා ගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන වීඩියෝස් බලන්න ඕන subscribe button එක subscribe කරන්න ඕනි. subscribe button එක press කරාට පස්සේ ඔයාලා bell icon එක මතු වෙන එක all දීලා තියාගෙන අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ reviews සහ තවත් වටින දේවල් ඔයාට channel එකේ බලා ගන්න පුළුවන්. ඉතින් තව videos කීපයක් video එකෙන් screen එකේදී pop up වෙයි. ඔයාට ඒව බලන්නත් පුළුවන්. ඒ වගේම channel page එකෙන් තව video ගොඩක් බලන්නත් පුළුවන්. ඉතින් මේ video එකට කැමති නම් මේ video එක like කරන්න කියලා කියනවා වෙනද වගේම. ඉතින් ඒ වගේම ඔයාගේ යාළුවන්ට බෑ මේක share කරන්න. සමහරක් විට ඔයාගේ යාළුවොත් wired earphone app පාවිච්චි කරන කෙනෙක් මේ වගේ wireless brand new high luxury quality earphone එකකට මාරු වෙන්න කැමති වෙයි. ඉතින් අනේ විදියට අපි වීඩියෝ එකේ අවසානයට ආවෙ. ඉතින් ආයෙත් කියලා channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙද්ද සුදු පාට ඕ ඔයාගේ UI එකේ කළු පාටේ subscribe button එක press කරලා ඊට ආපැත්තේ මතුන bell icon එක දීලා all දීලා තියාගන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. ඔබලා මෝටා.